ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC මැග්නිෆිකා නෞකාවේ රාජකාරී සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනක ඉල්ලීමක් සිදු කර තිබුණා. ලෝකයේ කිසිදු රටක් නෞකාව වරායකට ලබා ගැනීමට කටයුතු නොකිරීම නිසා ඉතින් මෙහි සැපයුම ලබා ගැනීම සඳහා අප්‍රේල් මාස 6 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා පැය 3ක කාලයක් සඳහා. ඉතින් එහිදී මම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගරු ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් සහාය බලාපොරොත්තු වෙනවා. මොකද අප නෞකාවෙන් මට ලංකාවට එන්න බැරි වුණොත් නැවත යුරෝපයට ගියාට පස්සේ එන එක ඉතාම අපහසු වෙනවා. ඉතින් අනිත් ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වගේ රටවල් වලට ඔවුන්ගේ පිරිස ලබා ගැනීම සඳහා ගුවන් යානා ලබා දුන්නත් එක් පුද්ගලයෙක් සිටින මෙම නෞකාවට එය කිරීමට නොහැකි වන බවත් මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකා වරාය තුළින් මාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස. පසුගිය ජනවාරි මාස 5 වන දින මුහුදු සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබූ මගීන් සහකාර්ය මණ්ඩලය 2700කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම නෞකාව ලෝකයේ පුරා පැවති කොරෝනා වසංගතය හේතුවෙන් සිය සංචාරය ඕස්ට්‍රේලියාවේදී නවතා දැමීමට කටයුතු කරන ලද අතර පසුව කිසිදු රටක වරායකින් මෙම නෞකාව බහර නොගැනීම හේතුවෙන් නෞකාවේ මෞෂාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා යාත්‍රා කිරීමට එහි කාර්ය මණ්ඩලය කටයුතු කළා. නෞකාව ඉතාලිය බලා ගමන් කරන අවස්ථාවේදී ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ වරාය ආසන්නයට පැමිණෙන බවත් එහිදී තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් එම නෞකාවේ රාජකාරී සිදු කරනු ලබන ඔහු සමාජ මාධ්‍ය තුලින් ඉල්ලා සිටියා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයාගේ පූර්ණ මැදිහත්වීමෙන් වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ශ්‍රී ලාංකිකයා මෙරටට ඇතුළු කර ගැනීමට කටයුතු කළා. ඉන් අනතුරුව සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම පුද්ගලයා වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජ හරණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා දින 21කට නිරෝධායන ක්‍රියාවලියක් සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළා. ලංකාවට එන්න පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකා රජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගයත් රජයේ සියලු දෙනාගේ සහයෝගයත් හේතු කොටගෙන. ඒ වගේමයි මම මෙහිදී සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ ක්‍රියාවලිය සිදු කරන්න මහා බෙහෙසක් ගත්තා. මම ඉන්න නැවට ගිහිල්ලා මාව ගේන්න ලෝකයේ පිළිගත් ඒ සියලුම තාක්ෂණයේ උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දුන් සහයෝගය මම බෙහෙවින්ම ප්‍රශංසා කරනවා. ඉතින් මේ කියන ක්‍රියාදාමයේ නැත්නම් මට එන්න වෙන්නේ නැහැ. අපේ නැව් සමාගමේ දැනට ඉතාලිය තුල තවත් සේවකයන් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙක් ඉන්නවා වෙන එක එක නැව්වල. ඉතින් එයාලා දැනට ඒ නැව්වල සුරක්ෂිතව ඉන්නවා. මේ තත්ත්වය යථාර්ථයට පත් වුණාට පස්සේ ඔවුන් ගෙන්වා ගැනීමටත් අපි සහයෝගය දෙමු. මේ අතර මෙම මානුෂීය මෙහෙයුමටත් එහා ගිය ක්‍රියාවක් පෙන්වමින් නාවික හමුදාව විසින් එම මගී නෞකාවේ සිටි වයස අවුරුදු 75ක් වන හෘදයාබාධයකින් පෙළෙන කාන්තාවකද මෙරටට ඇතුළු කර ගැනීමට කටයුතු කළා. එලෙස ඇතුළු කරගත් ඇයව කොළඹ ජ්‍යෝතික රෝහල වෙත කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් යොමු කරනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.